මට සුරාජ් මලගලව පොඩක් හම් වෙන්න පුළුවන්ද? සමීලවස්ස ලංකාවේ නෑනේ. දැන් කොච්චර දවසක් වෙනවද ඒ අය ලංකාවෙන් ගිහිල්ලා? දැන් මාසිකට විතර උඩදී. මේ දැන් සතියකට එකහමාරකට විතර උඩදී ඒ අය අපේ ගෙදර ඇවිත් ගියානේ. මං දන්නේ ඔෆිෂියල් ඉන්ෆර්මේෂන්ස් ටික විතරයි මිස්. සමහර විට සර් මාසෙකට විතර ඉස්සර ලියු ගියාට ෆ්‍රාන්සි යන්න නැත්නම් ඊට ටික කාලෙකට පස්සෙ වෙන්න ඇති. සුරාජයි එන්නේ කවද වගේද? එහෙම එන දවසක් මෙහෙට ඉන්ෆෝම් කරලා නම් නෑ මිස්. හැබැයි ඉතින් සර් ඔහොම ගමන් ගිහිල්ලා ච්චර කාලයක් ඉන්නෙත් නෑ. නෝනට කියන්න නෝනේ. දැන් ඔය ඉලන්දාරියා කියපු විදිහට ඔය අම්මා කියන ඉස්කෝලේ හාමිනේ ගැනවත්, ඔය අප්පා කියන මිනින්දුරු මහත්තයා ගැනවත් ඒ ගන්තුලානේ එක එක්කවත් තාංකා 20ක්වත් දන්නේ. ඒකත් අත්තරි මොකද නෝනේ. මේ ඒ උන්නහැලා කියපු ගුරු ගෙදර ගැන ගමේ ග්‍රාම සේවක රාලහාමි දන්නෙත් නැහැ. ඉතින් කොහොම මේ කතා පිළිගන්නේ? උපවංශෝ ඒ ළමයා කියපු විස්තර පටලවගෙන වෙන පළාතකට ගිහිලා වංහුන් ඇවිස්සුවා වෙන්න බැරිද? නෝනේ මම කාලයක් රත්නපුරේ පැත්තේ සැලුන් එකක වැඩ කරා. තේහු මට ගම්බින් පැටලෙයිද? ඒ වුණාට මන්නම් කියන්නේ ඔය ළමයාත් එක්ක උපවංශ ආය පාරක් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න කලබල නොවී. ආය මොනවා කතා කරන්නද? ඔය විස්තර ඇත්තනම් මේ යකා පල් හොරෙක්. මං කිව්වේ අපේ මහත්තයා කිව්වා නම් ආයෙ ඉතින් හොදන්න දෙයක් නැහැ. මේ කියන්නේ නෝනේ මේ අත දරුවෙක්ටවත් තේරෙන දේ මේ අපේ දරුවෝ තුන් දෙනාට නොතේරෙන එක. ඔය තට්ටු ඕනේ නැහැ. තමු මෙතෙක් කරගෙන ආපු පිළිවෙලට ඔය වැඩේ කරනවා කො. නේ සර්, ගොඩාක් කට්ටිය තට්ටුවට කැමති. ඒකයි සර්ට චුට්ටක් දාලා බැලුවේ. අට්ටුවට අකමැති කෙනෙක් මේ දැක්කම සර්. ඔය කියන විදිහට වැඩේ වෙලා තියෙන්නේ සුරාජ් ඔෆිස් එකෙන් මාසෙකට විතර උඩදි ලීව් අරගෙන මේ ඊයේ පෙරේදරට ගිය එක ගැන. ප්‍රශ්නය රට ගිහපු එක නෙමෙයිනේ පොඩි අක්කේ. ලොකු අක්කා නොගිය ගිහපු එකනේ. එතන නම් පොඩි කොස්සක් තියෙනවා තමයි. සමහර විට ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන එහෙම කරාද දන්නේ නැන්නේ ලොකු අක්කේ. ගිහිල්ලා වට කෝල් එකක් දෙන්න හිතුවා දන්නෙත් නැහනේ. ඇත්තටම යාට ඕනේ එහෙම දෙයක් කරන්න. ඒක දැන් කරන්න වෙලානේ.
එයාට උනේ ඔගොල්ලෝ කියන මොකවත්ම නෙමෙයි. මේ ගෙදරට පය ගහපු ගම මාවේ පාවිච්චි එක. එයාට එහෙම වෙන්න තරම් මේ ගෙදරදී වෙච්ච වැරද්ද මොකද්ද එයාට? අපේ තාත්තා ගෙංගෙට ගිහිල්ලා ඉංගමන් යදිනවා වගේ කරන රසාමයකට හේතුවක් නෙමෙයිද? අනික ඒක අපේ අම්මයි තාත්තා දෙපැත්තට වෙලා ඉන්න එක. ඒ ඔක්කොමත් ඇස්සේ අපේ තාත්තා ගිහිල්ලා මේ මිනිස්සු කිව්ව ඇත්තද නැත්තද කියලා හොයන්න බලන්න ගියාම මේ මිනිස්සුර මාව විතර නෙමෙයි මේ මොන රට මෙපා වෙන්නේ නැති. දැන් තාත්තා පුළුවන් නම් කතාවක් හදන්න ලොක්කක් ගියේ තාත්තා අපු නිසා කියලා. මාත් මේ යන්නේ මට එහෙ වැඩක් තියෙනවා නැතු තාත්තා ඕන නිසා නෙමෙයි. ඔතුගේ අම්මගේ තාත්තගේ ස්ටෝරිය සෑඩ් එන්ඩ් එකක් තිබුණ ෆිල්ම් එකක් වගේ මචං. කෙල්ලෝ කියන සුරංගනා කතා ඇස් දෙකෙන් දැක්කා වගේ විශ්වාස කරන්න එපා මචං. මුතු ඇස් දෙකෙන් දැක්කා කියන්නේ මං ඇස් දෙකෙන් දැක්කා වගේ තමයි බං. ඒ වාට ඉදෙන හැටි අපිට ඉදෙන විදිහ ඊට වඩා චුට්ටක් වෙනස්. කාට මොන දේ හිතුණත් මුතුගේ කතාව ඇහුවට පස්සේ මම නම් මචං කරකෝල ඇතරියා වගේ. ඒ කතන්දරය අහලා ඔයා කරකෝල ඇතරියා වගේ වුණා නම් ආන්ටි සකුන්තලයි අංකල් තේමියයි දෙන්න කැරකිලා විතරක් නතර වෙන්නේ ගන්නෑ මචං. ඔයා හිතන්න ඕනේ මීට අවුරුදු 20කට 25කට කලින් දෙපැත්තට වෙච්ච මුතුගේ අම්මයි තාත්තයි ගැන නෙවෙයි මචං. අවුරුදු 20ක් 25ක් තිස්සේ ගෝය හේ මුණ තියාගෙන හදාගත් උඹේ අම්මා තාත්තා ගැන. හිමසාරා අම්මා දෙන්නත් එක්ක හොම්ම ඇවිල්ලා කාලා යන්න පුතේ. උඹේ කයි කතන්දර ආරංචිච්ච දවසට ඇන්ටි වෙනස්ම ටෝන් එකකින් කතා කරලා අපිට නොසෑහෙන්න කන්න දී. එදාට කණ්ඩ වෙන විදිය ගැන හිතලා නිකන් ලේ පුච්ච ගන්න දුව වරයන් දැන් තියෙන දයක් කාලෙම. මේ චුට්ට දුර තනියම යන්න. ඔය පරිස්සමට යන්න. ඔය පරිස්සම යන්න. මම බලාගෙන ඉන්නවා. හයියෙන් යන්න එපා හොඳේ.
ඔයා තනියම ආපු වෙලාවක වගේ මේ බැල්ම දැක්කනම් ඔයාට නූල් බඳින්න වෙනවා. දෙයනේ තාත්තා. බයිකෙන් බස්සල ගිය නසරානියා. මේ නිර්මලාගේ ලොකු අයියා. ඇයි? ආ එතකොට ආවේ නිර්මලාගේ ලොකු අයියා. ඈ? එතකොට ඔයාලමගේ අම්මා ඒ මහගෙදර ඉන්නේ තනියමද? නෑ. අම්මගේ මල්ලි එයාගේ නෝනායි එක්ක. එතකොට ඒ දෙන්න දෙමාල්ලන්ගේ දරුවෝ ඉන්නේ ඒ මහගෙදරමද? ඒ මාමගේ පුතා ඉන්නේ ඉතාලිව ලංක. හැබැයි දැන්නේ මතක් වුණේ. අරිකාර මනමාලයේගේ සෑම්පලයට අඳගෙන මගේ ඉස්සරහට මුලිච්චින අරන් ආවේ. අර නිර්මලාගේ අයියද කවුද කිව්ව හොරි කඩේවල? මොකද මිනාලේ? මං තාත්තා ළිනා වුණේ. මං ළිනා වුණේ තාත්තා කිව්ව වචනවල. අනිත් එක තාත්තා ඔය හරණ අහන්න ඕන කෙලින්ම ලොක්ක කරේ. අපේ නෙමේ. නේද පොඩි නංගි? කුසල් පොඩ්ඩක් ඉක්මන් කරන්න. දැන් හතරක් කිට්ටුයි. මගේ කෑමෙක් කොහොම අම්මා? ඔය බෑග් එකට දැම්මේ? දැන් කීසරයක් කිව්වද? කලබලෙට මුකුත් හරියට හදාගන්න බැරි වුණා. රෑ ඒව දාන්නත් බෑ. පිරුම් වෙයි කියලා බයයි. අපිට හෙට දිහාවට ගිහිල්ලා ලොකු ළමයාත් එක්ක ඩිංගක් කතා කරලා ඉන්න බැරි වෙයිද? මට අතේ ක්ලාස් නෑ තාත්තා. හවස ක්ලාස් නැතුණාට ඔයා හෙට උදේ ඉස්කෝලේ යන්න එපා. කට්ටිය සයන්ස් ඩේ එකට ලෑස්ති වෙන හින්දා මේ දවස්වල එච්චර උගන්වන්නෙත් නෑ තාත්තා. යනවා අම්මා. තෙරුවන් සරණයි.
මං ඔයාගෙන් දෙයක් ඇහුවොත් මට අවංකවම උත්තර දෙනවද? Sorry. මං ඔයාගෙන් දෙයක් ඇහුවොත් මට අවංකවම උත්තර දෙනවද? Sure. 100% sure.